අපි එක්සත් ජාතික පක්ෂේ සජිත් ප්‍රේමදාස ඇවිල්ලා සමගි බලවේගය. ඒ වගකීම මාර අරගෙන තියන්නේ සමගි බලවේගයේ විදියට එක්සත් ජාතික පක්ෂේ විදියට නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේනත් එක්කලා හොඳටම ඇඟැල්ලුමින් ජීවත් වෙච්ච උදවිය ඉන්නවා නම් ඒ උදවිය මේ පාසු ප්‍රහාරයේ වගකීම බාර ගන්නවා කියන එක මම දකින්නේ වරදක් කියලා. මොකද මේ සිද්ධිය මේ ප්‍රායෝගිකව බලපුවාම ආරක්ෂක ඇමතිවරයා විදියට සේනාධි නායකයා විදියට මේ වළක්වා ගැනීමට පියවර නොගත්තේ මේ අපරාධයේ සිදුවෙන අවස්ථාවේ රටේ මගහැරලා ගිල්ලගරලා ඒ අපරාධය කරන ඉඩ කඩ ඇති වෙන විදියට වැඩ කටයුතු කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඒ ජනාධිපතිවරයාත් එක්කලා අපේ පක්ෂයේ සමහර උදවිය බොහොම ඇඟැලුම් පාගන බොහොම මිත්‍රත්වයෙන් ඩබල් ගේම් එක ගහගෙන වැඩ කටයුතු කරා. අන්නේ ඒ උදවියත් එනම් මෛත්‍රීපාල සිරිසේන වගේම මේ අපරාධය පිළිබඳව දන්නවා ඇති. මේක තොරතුරු පිළිබඳව දන්නවා ඇති. ඒ දන්න නිසා තමයි එවැනි උදවිය ඒ අපරාධයේ වගකීම බාර ගන්නවා කියලා කියන්නේ. ඒ නිසා අපි කොයිසියම් අපි එහෙම විශ්වාස කරනවා ඒගොල්ලෝ කියන්නේ එහෙම නිසා විය යුතුයි කියලා. මුණන් සාමාන්‍යයෙන් අපරාධකාරයෙක් තමන්ට දඬුවම් නියම කර ගන්නවා දැකපු පළවෙනිම අවස්ථාව තමයි මම මේක. තමන් අපරාධයක් කරපුවම ඒ අපරාධයෙන් කොහොම හරි දඬුවම් දඬුවමින් බේරෙන්න තමයි හැම කෙනාම උත්සාහ කරන්නේ. හැබැයි මේ ඔබ කියන ප්‍රකාශයේ අනුව එම තනත්තා ඒ ප්‍රකාශය කළා නම් ඔහු විසින් ඔහුමත්ම දඬුවම් පවරා ගැනීම සිදු කරලා තියෙනවා. මම දැකලා තියෙන ඉතිහාසයේ මිනිසුන් තමන්ගේ සියදිවි හානි කර ගන්නවා පමණයි. නමුත් තමන් විසින්ම තමන්ට දඬුවම් නියම කර ගැනීමත් මම දැකලා නැහැ. දැකපු අහපු පළවෙනි අවතාව තමයි මේ අවතාව. අපි තාමත්ම වගකීම් රහිතව කටයුතු කරේ. ඔබට පුළුවන් නම් අපි වගකීම් රහිතව වැඩ කරා කියලා ඉවරලා අපට පෙන්වු කරන්න. අපි බොහොම පැහැදිලිව වගකීම් සහගතව වැඩ කරපු නිසා තමයි රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ඉඳද්දී ඔබට වැඩ බැලීමටවත් මේ පත් කරලා ගිහිල්ලා තිබුණේ නැහැ. එතකොට රටේ සේනාධි නායකයා, රාජ්‍ය නායකයා, ඒ වගේම ආරක්ෂක ඇමති, පොලිසිය බාර ඇමති විදේශගත වෙලා ඉඳද්දී මේ අපරාධයේ සිදුවුණු වාර්තා වෙච්චි වහාම අපරාධ ආරක්ෂක අමාත්‍යාංශයට රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන මහත්තුමා ගියා. අද අපේ පක්ෂ නියෝජ්‍ය නායකතුමා එතුමා එතනට ගිහිල්ලා මේ අපරාධ මේ සිද්ධිය පදනම් කරගෙන රටේ ඇති වෙන්නද ගියානම් යම් කලහකාරී තත්ත්වයක් එවැනි තත්ත්වයක් ඇති නොවන අන්දමට කටයුතු කරන්න පියවර ගත්තා. ඒ වගේම අපේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමා ගියා. පොලිසියට ප්‍රශ්නයක් තිබුණා මේ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව. නීතිපතිවරයා එතන කැඳෙව්වා. නීතිපතිවරයා කැඳවල ඉවරලා නීතිපතිවරයා හරහා පොලිසියට නීතිමය උපදෙස් දෙන්නට කටයුතු කරා. පැය 24ක් යන්න පැය 24 නේ පැය 12ක් ගිය නෑ උදේ 7යි ගන්න සිදු වෙන අපරාධය රාත්‍රී 9 වෙනකොට මේ අපරාධකරුවන් කවුරුන්ද කියන එක සොයාගත්තා. ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න පියවර ගත්තා. ඒ වගේම මේ මෙයැනි අපරාධ සිදු කිරීමට තවත් ඔවුන්ගේ සම්බන්ධකම් තිබුණ පුද්ගලයන් හොයා ඒ හෙව්වා. ඒ වගේම ඒ අපරාධවලට ඔවුන් රැස් කරලා තිබුණ තවත් ද්‍රව්‍ය ආවියවුද්ද මෙන්න මේවා පිළිබඳව විමර්ශනය කරලා සොයා ගැනීමට පියවර ගත්තා. එමනම් UMPN වගකීම් රහිතව වැඩ කරා කියලා ඔබ කියන්නේ කොහොමද? අපි ඊටාමතම වගකීමෙන් කටයුතු කරපු නිසා තමයි මේ සිද්ධියෙන් අනතුරුව ඇති වෙන්න තිබුණ පශ්චාත් සිදුවිනුත් වළක්වා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් අපේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහත්මයා ඊටාමත දක්ෂ ලෙස යොහුසුලුව මේ සම්බන්ධව ගරු අගමැතිතුමාගේ ආශිර්වාදයත් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා කියන එක පැහැදිලි. Breaking.lk